ඇත් යාලට ොම සවවිේශෂී ආහාරවෙේලක් කදනවිදිහ තමයින්න කියල දෙන්නන්නේ. සෙමට තරබාරුභවට පිළිකාවට තිතතියන පැරන්නන්ගේ ගම්බිරිස් සම්බෝලය සමග. රසම රසූඋදයාහාර වේලක් අදන විදිහන්න කියල දෙනවා. බොහොම පහස්සුවෙන් අඩු වේදමින් ඉක්මනටම හදන්න පුළුවන් ආහාර වේලක්. ඉතින් අපේම වස විසනැති දේශී ආහාර තමයි මේවා. එහමනම් ඩ පිරෙන්න්න කන්න කොහොමද මේ ආහාරවේලා හදන්න කියලා බලමු. ඉට මත්තෙන් රුවත්් චනල සබස්ක්‍රයිප් කරලා නැත්තං සබස්රයිප් කරගෙනම මේේදාවට එන්නකෝ හැමදාම තම්බලනි මං්යොක්ක කන්නේ ඉතින් ටේස්ට එකටත් එක්ක කොහොමද පැරණිකාලේ මේ මං්යොක්ක පිසගත්ත කියෙලපි බලමු. ඉති මුලින්ම මං්යොක්ක කිලෝ එකක් විතර මේ විදිහට කුට්ටි කපලා ඊට පසේ පොත්ත ඉවත් කරගන්න මේ බලන්නකො කපා ගත්ත මං්යොක කුට්ටියක් කරගෙන එක පිහිපාරක්තියලා මේ විදියට ඇත්දහම පොත්ත ඉවත්වෙනවා. මං්්‍යොක්ක කේලකේ න්නේ පිළිකාර් බුදවලට හේතුවන ෆ්‍රී රඩිකල් සෙම ඇත්තම් මුක්ත කණ්ඩක විනාශ කිරීමට දායක වන ප්‍රතිෝක්සිිකාරකවලින් අනුවන අහාරයක්. මෙසේ පොතුයිවත් කරගත්ත කුට්ටිටික හොඳට හෝදලා ටිකක් ලොකු කෑලිවලට මෙහෙම නාරටිවත් කරමින් කපාගන්නවා. මේක ගොඩාක් අඩුවේදැක ෑමක්නේ ගොඩාක් දෙනාගේ ගෙවල්වල මං්යොක හදලත් ඇති වෙළඳපෙලින් ගන්නවනං පළුදුුවේච්ච ඒවගේම අල නිල් පැහැති ඉරක්මින් තියනව ගන්න එපා කපාගත්ත ම්්‍යොක්කක් ඇබිලිටික මැටිවලඳකට දාලා මේක වැහෙනකම් වතුර එකතු කරන්න. ඊට පස්සේ ලිපේතියලා තම්බ ගන්න තමයි හදන්නේ. ඊට පසෙ කහස්වල් පෙකුද්දාලා සාමාන්‍ය ගිින්දරේක තම්බගන්න. තවත් අල මතකතයගත යුතු කන්නාවක් තමයි? මං්්‍යොක්කා තම්බනකොට මේ භාජනය පියනකින් එහෙමනැත්ත මූඩියකින් වහන්නේ නැහැ.ඊළඟ පෙවර තමයි ම්්‍යොක් කටික භාගිට තැම්බී ගෙන එනකොට තමයි රසානෝල් ලුණුදාගන්නේ. මේ බලන්නකු ගොඩාක් බෙරිකරගන්න ඇතුව අපි හොඳට තම්බගත්තා. ඊට පස්සේ මේකෙ වතුරෝ හොඳට පෙරලා ඉවත් කරන්න. ලඇත්ඉතින් අන්ොක් අතම්බල කොච්චිම්බෝලත් එක්කනෙ කාලා ඇත්තේ ඉතින් ටේස්ට් එකට මේ විදිහටත් හදලා බලන්න කො කොහොමද රස කියලා, ඊඩ පසේ තාචයක් ලිපේතියලඒට කපාගත්ත ලූුණු ගෙඩිාගයක් ඒවගේම තලාගත්ත සුදුලූුණු භික්තුනක් කපාගත්ත වියලි මිරිස් කරල්තුනක් එකතු කරන්න. කර පින්ච ටිකුයි අබෑයට ස්වල්පෙකුේ දාලා මේක රන්වන් පාට වෙනකන් තෙපරාදු කරගන්නවා. මං්‍යුක්කා කනවනම් මේ වගේ දේවලුත් මතකතියාගන්නකෝ මං්ඥුකා ආහාරයට ගන්නවනං, ඉගුරු යදූ කිසිවක ආහාරයට ගන්නපා. නික්දේ තමයි මං ොක්ක තැබීමේදී භාජනයේ පයන විෘත කර තැබීම මගින්? මං්යොක්කාලේ ඇති විශද්‍රාව වාශ්පලෙස පිට වියෙනවා. ඒත් එක්කම මන්්ොක්ක තම්බනකොට කිසි විටකත් වතුර හිඳනතුරු තැබීම කරන්න එපා. වැඩි වතුර පෙරීමේදී මං්යොක්කාලේහි ඇති විශෂපිටවෙලා යනවා. කතාවත් එක්ක ලිපෝ කල්ලා තෙම්පරාදු මිශ්්‍රණයට තම්බාගත් ම්ොක කෑලිටිකදා හොඳට කලවම් කරවා. අම්මෝ දැම් මේ වෙලාවෙ මේකෙන් එෙන සුවන? සම්බෝල වර්ග ගොඩාක් කාලා තියෙන ඔයාලට අමුතු ජාතිය සම්බෝලයක් තමයි අදහදන්නේ පැරන්නන්ගේ ගම්බිරිස් සම්බෝලය ඉතින් වංගෙඩියකට සුද්ධ කරගත්ත රතුළූුණු ගෙඩි කීපයක් දාලා හොඳට තලාගන්න මේවාපය අම්මලා කෙරේ අම්මලා දැනගත්ත දවල් වනාාට අද කාලනං ගොඩාක් දෙනා මේ වගෙන දන්නෙත් නැහැ එකම සම්බෝලනෙ කොටලගන්නේ රතුළුණු ටිකත් හොඳර කොටා ගත්තට පස්සේ ගාගත්ත පොල් එකතු කරන්න පුළුවන් ඒළඟට යහමින් ගම්බිරිස් කකුඩුදාගන්න මේකට වෙනමිරිස් කිසිවක් තානිනෑ ගම්බිරිසෙම්ම තමයි මේ සම්බෝලය හදන්නේ. පුංචිවුණත් හරිම සැරයි ගම්බිරිස් සටේ කියලත් කියනවනේ කුළු බඩුවකට එහාගේ ගුණ රැසක් ගම්බිරිස්ව තිෙනවා. දැන් රසානෝල්ල නුද්දා ගත්තා ඊට පසම මේක හොඳට කොටා ගන්න. ගම්බිරිස්වල තියෙන වෂධයේ වටිනාකම ගැන කතාකරොතුන් සෙම්රෝගවලට, පිළිකා මර්ධනය කරන්න ආහාර රචය වැඩි කරන්න ඒවගේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙන ගැටලුවලට ශරීරයේ විස ඉවත් කරන්න බොහොම හොඳ අවෂ දෙයක් ඒවගේයි සිරුරේ අනවශ්‍යේද ඒ වත් කරගන්නත් ගම්බිරිස්වොලට මනා හැකියාවක් තියෙනවා ඉතිං ගම්බිරිස්සේදූ එළවලු සුප් සලාද නිතර ආහාරයට ගැනීමෙන් තරබාරුකම මට්ු කරගන්නත් පුළුවන්. ගම්බිරි සම්බුලයත් කොටාගෙන හමමාරයි දැම් මේකට හොඳට දෙහිවුෂ මිරිකළ අනාගෙන ඔන්න අපේ ආහාරවේල රෙඩික ඒ කාලයේ දම්ම බතල මන්යොක්කක් කිව්වාහම කවුද ආසි නැත්තනේද. ඉතින් මේ ගම්බිරි සම්බෝලෙත් එකතු නහම කොහොම රසයක් ඇද්ද කියෙලා හිතාගැන්නත් පොළුවන්ද. ඒකාලනම් මෙහෙම මං්ොක්ක හතලා ගම්බිරි සම්බෝලෙත් එක්ක පොල් කෑල්ලකුත් එක්ක තමයි කන්නේ. එතකොට පුදුම රසයක් තමයි තියෙන්නේෙ. ඉතින් ලෙඩරෝග රැසකට විශ්මිත ගුණ දෙන? කෑමවර්ග දෙකක් මහදන විදිහොන්න කියල දුන්න.ඒම නංවාලට අපැඇහදිලි තනක් තියෙනවා නම් පහලින්කමෙන්ට් එකක් දන්නකෝ. ඒ කාලෙ කුඹුරු වැඩකරද ඒ උදෑසන්ට හදාගෙන යන්න බොහොම ලේසි කෑම තමයි මේවා. ඒවගේම උදෑසනට පන්සලට හිල්ධානයක් විදිහටත් මේ කහදලා පූජ කරන්න පුළුවන්. අද කාලය තියෙන එකක විච්චුන්න කෑමවලට වඩා ගමේ ගොඩේ මේ වගේ කෑමවලල්ට කවදාසන ඇතිනේද. එමන ගම්බිරි සම්බෝලෙ කාලතියන කට්ටේ පහලින් කමෙන් කරගෙන යන්න. අදට ගිහින්ෙන් න්නම් සුබදාවසක්?